මුළු රටේම ජනතාව කොවිඩ් අර්බුදයට සිර වී සිටියදී ආණ්ඩුව අධිවේගී මාර්ග ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය ලබා ගැනීම පිළිබඳව හිටපු අමාත්‍ය පාර්තිචම්පික රණෝක මහතා සැක පළ කරනවා. කහතුඩුවේ සිට රත්නපුර දක්වා කිලෝමීටර 52ක මාර්ග ව්‍යාපෘතිය මහනුවර අධිවේගී මාර්ගයේ පොතුහැර ගලගෙදර කිලෝමීටර 32ක කොටස, පෑලියගොඩ අතුරුගිරිය මාර්ගයේ කිලෝමීටර 17ක කොටස මේ ඇතුළු ව්‍යාපෘති සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අදහස් පළ කළා. මේ සියල්ලේ එකතුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 5ක්. අපි දන්නවා මේ රටේ ඉදිරි කාලයේදී ඉඩම් මිල ඉහළ යෑම සහ අනිකුත් ආකාරයට වැඩි කරන ස්වභාවයෙන් වැඩි වෙන ගණනුයි, ඒ වගේම කොන්ත්‍රාත්කරුවෝ සහ කොමිස්කාරෝ එක්කහුවලා වැඩි කරන ගණන් හිලවුත් එක ගත්තහම මෙය මේ වගේ සමහර විට දෙගුණයක් වුණත් වෙන්න පුළුවන් මුදලක්. ඩොලර් බිලියන 5ක් කියන්නේ එසේ මෙසේ ගාණක්, එම නැත්තම් රුපියල් ට්‍රිලියනයකට ආසන්න මුදලක්. මේ අධිවේගී මාර්ග පද්ධතියට වැය කිරීම පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් විය යුතුයි. මේ කෝවිඩ් අර්බුදයෙන් ගෙවල් වලට ලොක්ඩවුන් කරලා තියෙන ජනතාවගේ කටවලුත් ලොක්ඩවුන් කරලා මේ කරන්න යන ජාතික මංකොල්ලේ පිළිබඳව කටයුතු අපි කල්පනා කළ බැරි යුතුයි. වැටුප රජයට පරිත්‍යාග කරන්න රුපියල් බිලියන 100ක් මට අවශ්‍යයි උපයා ගන්න කියන ගමන් බිලියන 1000ක කොන්ත්‍රාත්තු ලබා දෙන්න යනවා. රටේ ජනතාවට දැවන්ත දේශප්‍රේමී කතා පවත්වලා, ජාතිමාමක කතා පවත්වලා, දේශීය ඉදිකිරීම් කරුවන්ට රාජ්‍ය ඉදිකිරීම් සියල්ලම ලබා දෙනවායි කියලා පොරොන්දු වෙලා 69 ලක්ෂයක් ඒක විශ්වාස කළ තියෙන තත්ත්වය තුළ දැන් විදේශීය සමාගම් වලින් අධික පොලියට ලබා ගන්නා ණයවලට විදේශිකයන්ට මේ කොන්ත්‍රාත් ලබා දෙනවා. මේක රටට කරන ලද මහා වංචාවක් නොවේද? තව අවුරුදු 10ක් මේ ව්‍යාපෘති යනවා. මේවා මේ හෙට අනිද්ද ඉවර වෙනව නෙවෙයි. මේ අවුරුදු 10 තුළම වෙනත් කිසිදු සංවර්ධනයක් කරන්න බැරි විදිහට ප්‍රාග්ධන උගුලක ණය උගුලක